ඔබසිතින් මගේ යාළුවන්ට ඔයත් ගෙදර හුරතලේට මොකෙක් හරි සතෙක් ඇති කරනවද? හැබැයි ඔයාට ඒ සතාව අතහැරලා දාලා රට යන්න උනොත් එම ඔයත් මේ වගේ වැඩක් කරයිද කියලා බලන්නකෝ. ඒ ඔක්කොටම කලින් ඔයා අපේ පවුලට අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්නත් අමතක කරන්න එපා හොඳේ. අපේ කතාව ඉස්සර වෙලාම යන්නේ 1977 මොස්කව්වල තිබ්බ ගුවන් තොටුපළක් ඇතුළට. ඉතින් මේ ගුවන් තොටුපළට ඇවිල්ලා ඉන්නවා ඊගෝර් කියලා කෙනෙක්. එයාද වෙන රටකට පියාසර කරන්න හදන්නේ. හැබැයි එයා යන්නේ තනියම නෙමේ, එයාගේ සුරතල් බල්ලා උන පැල්මත් එක්ක. ඊගෝ ඉතින් එයාගේ ගුවන් ටිකට් පත් එහෙම අරගෙන ගුවන් යානෙට නගින තැනට හරිම සතුටින් ගියා. එතන ඉන්නවා ලස්සන ගුවන් සේවිකාවක් නීනා කියලා. එයා ඊගෝර්ගේ ටිකට් එහෙම බලලා ඊළඟට ඉල්ලුවා පැල්මගේ වෛද්‍ය සහතික. හොඳම වැඩේ කියන්නේ කලබලයට ඊගෝර්ට එක දාගන්න බැරි වෙලා. හැබැයි ඉතින් නීනා කියන්නේ ඒක නැතුව පැල්මව ගුවන් යානයට දාගන්න බැහැ කියලා. ඊගෝට දැන් පැල්මව දාලා යන්නත් බැහැ. නීනාට මේ කේස් එකට දුක හිතිලා එයා ඊගෝල්ට කියනවා, ගුවන් තොටුපළේ වෛද්‍යවරයෙක් ඉන්නවා, එයාට පෙන්නලා ඉක්මනටම සහතිකයක් අරන් එන්න, මම එතකන් ගුවන් යානය පරක්කු කරන්නම් කියලා. ඊගෝත් ඒක අහලා ඉක්මනටම පැල්මව ඩොක්ටර් ළඟට එක් කරගෙන ගියා. එතන හිටිය ඩොක්ටර් පැල්මව හොඳට පරීක්ෂා කරලා කිව්වේ එයාගේ කනේ ආසාදනයක් තියෙනවා, ඒකින්ද වෛද්‍ය සහතිකයක් දෙන්න බැහැ කියලා. ඊගෝ ඊට පස්සේ ඩොක්ටර්ට සල්ලි දීලා ඒ වැඩේ කරගන්න යනවා. හැබැයි ඒ ඩොක්ටර් ඒ වගේ කෙනෙක් නෙමෙයි. දැන් ඉතින් කරගන්නම දෙයක් නැතුව ආයෙමත් නීනා ළඟට ගිහිල්ලා ඊගෝර් බැගෑපත් වෙන්න පටන් ගත්තා එයාගේ බල්ලව අරගෙන යන්න දෙන්න කියලා. මොකද එයාට මේ ගුවන් ගමන යන්නම ඕනලු. ඊගෝර් ගොඩ කාලයක් උත්සාහ කරලා තමයි මේ රට රස්සා හොයාගෙන තියෙන්නේ. අද ගියේ නැත්තම් එයාට ඒක නැති වෙනවලු. අනික පැල්මව තියලා යන්න මෙහෙ කවුරුත් එයාට ඇත්තෙත් නැතිලු. නීනාටත් ඒකට දුක හිතිලා ඊගෝර්ගෙන් ටිකට් එක ගන්න හැදුවා විතරයි මෙතෙන්ට එනවා ගුවන් තොටුපළේ ප්‍රධාන නිලධාරිනිය එරීනා. එරීනා ඇවිල්ලා ගොඩක්ම සැර එක්කෙනෙක්. එයාගෙන් නම් ඊගෝට කිසිම බුරුලක් හම්බුනේ නැහැ. අන්තිමේට ඊගෝ නීනාට විනාඩියක් දෙන්න කියලා පැල්මව පැත්තකට එක් කරගෙන ගියා. එයා ඊට පස්සේ පැල්මව කූඩුවෙන් එළියට අරගෙන සමාව ගත්තා එයාට මේ ගමන යන්නම ඕන කියලා. ඒ විතරක් නෙමෙයි, එයාගේ සාක්කුවෙන් බෝලයක් අරගෙන ඒක ඈතට විසිකරලා දැම්මා. පැල්ම ගිහිල්ලා ඒක අරගන්න අතරේ ඊගෝ ගිහිල්ලා ගුවන් යානයට නැගගත්තා. පැල්ම කටේ තිබ්බ බෝලෙත් අතෑරලා දාලා මේ සිද්ධිය දිහා දුකෙන් බලන් ඉන්න පටන් ගත්තා. ඊගෝ ගුවන් යානය ඇතුළට ගිහිල්ලා එයාට වෙන් කරලා තිබ්බ ආසනේ ඉඳගත්තා. ඒත් එක්කම ගුවන් යානයත් ටිකෙන් ටික ඉස්සරහට යන්න පටන් ගත්තා. පැල්ම කරන්නේ එයාගේ ස්වාමියා ඉන්න ගුවන් යානයත් එක්ක ඉස්සරහට දුවලා ඒක ඉස්සරහින් හිටගන්න එක. ඒ විතරක් නෙමෙයි, එයා ගුවන් යානය දිහා බලාගෙන බුරන්නත් පටන් ගත්තා. හරියට එයාවත් එක්කන් යන්න කියනවා වගේ. පැල්ම ඊට පස්සේ ගුවන් යානයේ ජනේල තියෙන පැත්තටත් ගිහිල්ලා හයියෙන් බුරන්න පටන් ගත්තා. හැබැයි ඊගෝ ඒ කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ වගේ පුටුවට වෙලා ඉඳගෙනම හිටියා. අන්තිමේදී ගුවන් යානය මේ ගුවන් තොටුපළින් පිටත් වුණා. පැල්ම ඒක පස්සෙන් දුවගෙන දුවගෙන ගිහිල්ලා ගුවන් යානයේ අහසට යන දිහා දුකෙන් බලන් ඉන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි, එයාගේ ඇස් දෙක කඳුළු වලින් පිරෙන්නත් පටන් ගත්තා. ටික වෙලාවක් යනකොට ගුවන් තොටුපළේ ආරක්ෂක නිලධාරීන් මෙතෙන්ට එනවා පැල්මව අල්ලගන්න. මේක දැක්ක පැල්ම දුවලා දුවලා ගිහිල්ලා එතන තිබ්බ ගුවන් යානා නඩත්තු කරන තැනක හැංගුණා. ආරක්ෂකයොත් එයාගේ පස්සෙම මෙතෙන්ට දුවන් ඇවිල්ලා එතන වැඩ කර කර හිටිය මිනිස්සෙකෙන් ඇහුවා මේ පැත්තට බල්ලෙක් දුවගෙන ආවද කියලා. ඒ මිනිස්සයා පැල්ම හැංගුණ තැන දැක්කට ආරක්ෂකයන්ට ඒක කිව්වේ නැහැ. ඒ මිනිස්සයාගේ නම තමයි ටීකා නව්. අපි ඉතින් ටීකා කියලා කියමු නේද? ආරක්ෂකයෝ ටිකක් එහෙට මෙහෙට වෙනකන් ඉඳලා ටීකා හිමීට හිමීට පැල්ම ඉන්න තැනට ගියා. ටීකා කතා කරපු විදිහෙන් එයාට අනතුරක් නැහැ කියලා දැනගත්ත පැල්ම එතනම ඉඳගෙන හිටියා. ටීකා ඊට පස්සේ ඇතුළට ගියා පැල්මට කන්න මොන හරි ගෙනත් දෙන්න. පැල්ම ඉතින් තාමත් අහස දිහා බලාගෙන ඉන්නවා එයාගේ ඊගෝර් ආපහු එයි කියලා. ඒත් එක්කම තවත් ගුවන් යානයක් මේ වෙනකොට ගුවන් තොටුපළට බාන්න ලං වෙලා තියෙන්නේ. මේ ගුවන් යානය ඇතුලේ ඉන්නවා කෝල්යා කියලා පුංචි ළමෙක්. ඒ වගේම එයාගේ තාත්තා තමයි මේ ගුවන් යානය පදවන්නේ. එයාගේ නම තමයි වික්ටර්. ඒ වගේම මේ ගුවන් යානයේ ඉන්නවා ලිස්කෝ කියලා ඇමති කෙනෙක්. එයා චීන නියෝජිතයෝ දෙන්නෙක් එක්ක මොස්කව් වලට යන ගමන් ඉන්නේ. ටීකා මේ වෙලාවේ පැල්මට බොන්න දෙයක් ගිහිලා දෙනවා. හැබැයි පැල්මට ඇහෙනවා වික්ටරන් එන ගුවන් යානයේ සද්දේ. මේක ඇහිච්ච පැල්ම ඉක්මනටම දුවලා දුවලා ගිහිලා නතර වුණේ ධාවනපතේ මැද්දට වෙන්න. ධාවනපතේ මොකක් හරි තියෙනවා දැක්ක වික්ටර් ගුවන් යානය ආයෙමත් අහසට අරගත්තා. ඒ වැඩේ හින්දා ඇමති වගේම නියෝජිතයෝ දෙන්නත් හොඳටම කලබල වුණා.
වික්ට ඊට පස්සේ ආයෙමත් ප්ලේන් එක හරවන් ඇවිල්ලා හරිය විදිහට ගොඩ බෑවා. මේ වුණ සිද්ධියට එරිනට ඇමතිගෙන් හොඳටම බැනුම් අහන්න වුණා. විදේශ නියෝජිතයන් ඉස්සරහා එයාව හොඳටම ලැජ්ජ කරා කියලා. පැල්මා ඊට පස්සේ මිනිස්සු බහින තැනට ගිහිල්ලා බලන් ඉන්න පටන් ගත්තා ඒ අතරින් ඊගෝ එළියට එනවද කියලා. හැබැයි ඉතින් එයා හිතපු විදිහට ඊගෝ නම් ඒ අතරින් එළියට ආවේ නැහැ. ගුවන් යානෙන් බැස මිනිසුත් කලබල කරන්න පටන් ගත්තා ගුවන් තොටුපලේ බල්ලෙක් තියාගෙන ඉන්න එකට. කොහොම හරි මෙතෙන්ට ආපු ආරක්ෂකයෝ බල්ලව අල්ලගෙන මෙතන තිබ්බ බස් එකක් ඇතුළට දාගත්තා. අනිත් පැත්තෙන් වික්ට ගිහිල්ලා එයාගේ පුතා කෝල්යට කතා කරනවා. හැබැයි කෝල්යා නම් එයාගේ තාත්තට වැඩි කැමැත්තක් නැහැ වගේ. මේ වෙලාවේ ටීකයි නීනයි ඇවිල්ලා ආරක්ෂකයොන්ට කියනවා බල්ලව එළියට දාන්න කියලා. හැබැයි ඉතින් ආරක්ෂකයෝ නම් ඒ දෙන්න කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. ඒ වගේම එයාලා දැන් හදන්නේ පැල්මව මරලා දාන්න. මේක ඇහුණ අපේ පුංචි කෝල්යා කරන්නේ ෂේප් එකේ බස් එක ඇතුළට රිංගලා ඒකේ දොර ඇරලා බල්ලව එළියට දාන එක. මේ කරපු වැඩේට කෝල්යාත් එක්ක ආරක්ෂකයොන්ට හොඳටම තරහ යනවා. හැබැයි ඉතින් කොල්ලගේ වෙලාවට වික්ට ඇවිල්ලා යව ආරක්ෂකයොන්ගෙන් බේරගත්තා. ටික වෙලාවකට පස්සේ වික්ටර්ට යන්න වුණා එලීනගේ කාර්යාලයට. මොකද මේ වෙනකොට එයාට හොඳටම තරහ ගිහිල්ලා ඉන්නේ වික්ට ගුවන් යානේ බාපු විදිහට. එයා කියන්නේ බල්ලව යට කරන් හරි වාට ගුවන් යානේ හරියට බාන්න තිබ්බා කියලා. වික්ට මේ හැම දෙයක්ම අහන් ඉඳලා එයා ජනේලේ ළඟට ගිහිල්ලා හිටගත්තා. එලීන මේ වෙලාවේ දැනගත්තා වික්ට ඉන්නේ මොකක්ම හරි ප්‍රශ්නික කියලා. එලීන ඊට පස්සේ හිමීට ගිහිල්ලා වික්ටගෙන් අහනවා ඔයා මොකක් හරි ප්‍රශ්නිකද ඉන්නේ කියලා. වික්ටර්ට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ටික දවසකට කලින් එයාගේ බිරිඳ නැති වෙලා. හැබැයි මේ දෙන්න ගොඩ කාලයකට කලින් වෙන් වෙලා ඉඳලා තියෙන්නේ. බිරිඳ මැරුණ හින්දා කෝල්යව එයා ළඟට අරගන්න වෙලා. හැබැයි දැන් කොල්ලා වික්ටර්ට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒක තමයි වික්ටර්ට තියෙන ලොකුම ප්‍රශ්නේ. මේ කතාව ඇහුවට පස්සේ එලීනටත් දුක හිතුණා. හැබැයි එයා මේ වෙලාවේ වික්ටර්ට සතුටු වෙන්න පුළුවන් විදිහ දෙයක් කිව්වා. ඒ තමයි තව මාසෙකින් ඔයාගේ ජාත්‍යන්තර ගුවන් බලපත්‍රය හම්බෙනවා කියලා. බැල්මා මේ වෙලාවේ ඊගෝ දුන්න බෝලෙත් අරගෙන ආයෙමත් ටීකා ඉන්න තැනට ගිහිල්ලා. ටීකා ඉතින් එයාට පැදුරක් එහෙම එලලා ඉන්න තැනක් හදලා දුන්නා. තවත් පැත්තකින් වික්ටර් කෝල්යාවත් එක්කරගෙන එයාගේ ගෙදරට ගියා. කෝල්යා නම් ඉතින් වැඩි කැමැත්තකින් නෙමෙයි වික්ටර්ත් එක්ක එකට ඉන්නේ. ඒකින්ද කොල්ලා වික්ටර් නිදාගන්නකම් ඉඳලා හොරෙන් ආයෙත් ගුවන් තොටුපළ පැත්තට ගියා. ඒ විතරක් නෙමෙයි එයා අම්මත් එක්ක ජීවත් වුණ පැත්තට යන්න ගුවන් ටිකට් පත් දෙකුත් ගන්න හදනවා. හැබැයි මෙතන හිටිය නිලධාරිනිය කිව්වෙ දෙමව්පියෝ නැතුව ගුවන් ටිකට් පත් දෙන්න බෑ කියලා. කොල්ලා ඉතින් එතනින් වැඩේ අතහැරලා දැම්මේ නැහැ. ගුවන් යානේ පැත්තට යන පවුලකුත් එක්ක එකතු වෙලා එයත් ගුවන් යානය ළඟටම ගියා. ඒත් එහෙම ගියාට ගුවන් යානයට නගින තැනදී ආයෙමත් යාව ගුවන් සේවිකාවකට අහු වුණා. හැබැයි කොල්ලා යාගෙන් බේරිලා ගුවන් යානේ රෝදෙ එළියට එන කවුරු අස්සේ හැංගුණා. ඒ අස්සේ මෙතන හිටිය ආරක්ෂකයෙකුත් කොල්ලව හෝගාලා හොයනවා. පැල්මා මේ වෙලාවේ දකින්නවා කෝල්ලා ඉන්න තැන. ඒත් එක්කම එයා කෝල්ලා දිහා බලාගෙන හයියෙන් බුරන්නත් පටන් ගත්තා. පැල්මා හයියෙන් බුරන හින්දා ආරක්ෂකයෝ ටිකෙන් ටික ඒ පැත්තට එන්න පටන් ගත්තා. කොල්ලා ඊට පස්සේ හිටපු තැනින් ඉක්මනටම බැහැලා පැල්මත් එක්කම දුවලා දුවලා ගිහිල්ලා එතන තිබ්බ බස් එකක් එහා පැත්තේ හැංගුණා. හැබැයි ඉතින් පැල්මා නම් එයාට දිගටම බුරනවා. පැල්මා මේ කියන්නේ කෝල්ලාට එයාගේ පස්සෙන් එන්න කියලා. කොල්ලත් ඒක තේරුම් අරගෙන පැල්මාගේ පස්සෙන් දුවගෙන ගියා. වික්ටර් ඊළඟ දවසේ උදෙන්ම පොලිසියවත් එයාගේ ගෙදෙට්ට ගෙන්නගෙන කෝල්ලාව හොයන්න. හැබැයි ටිකා මේ වෙලාවේ කෝල් කරලා කියනවා ළමයා එයා ළඟ ඉන්නවා කියලා. වික්ටර් ඒ තැනට ගිහිල්ලා බලනකොට කෝල්ලා පැල්මත් එක්ක හොඳටම නිදි. වික්ටර්ට මේ වැඩේට හොඳටම තරහ ගිහිල්ලා කෝල්ලාව නැගිටලා බලෙන් මෙයාව ඇදගෙන යන්න හදනවා. මොකද එයාගේ ගුවන් ගමන කෝල්ලා හින්දා දැනටමත් පරක්කු වෙලා තියෙන්නේ කියලා. හැබැයි මේ වෙලාවේ පැල්මා ඉස්සරහට ඇවිල්ලා වික්ටර්ට හොඳටම බුරන්න පටන් ගත්තා. කෝල්ලාට කරදර කරන්න එපා කියලා. ටීකා ඊට පස්සේ වික්ටර් ගිහිල්ලා එනකන් කෝල්ලාව එයා බලාගන්නම් කියලා කිව්වා. අනිත් පැත්තෙන් ගුවන් යානයේ කට්ටිය බලන් ඉන්නවා වික්ටර් එනකන්. ඒ අස්සේ මෙතෙන්ට එලීනත් එනවා. ගුවන් යානයේ මොකද පරක්කු කියලා බලන්න. හැබැයි වික්ටර්ගේ යාළුවා එලීනට බොරුවක් කරලා එයාව නොමග යවලා හොරෙන්ම වික්ටර්ව ගුවන් යානය ඇතුළට නැග්ගුවා. අනිත් පැත්තෙන් ටීකා කෝල්ලාට කෑමක් හදලා තව කොල්ලට කියනවා මේ බල්ලා දැන් ඔයාව හොඳම යාළුවෙක් හැටියට තෝරගෙන ඉන්නේ කියලා. හැබැයි කොල්ලා කියනවා මේ බල්ලා හින්දා එයාට යාගේ නගරෙට යාගන්න බැරි වුණා කියලා. ඔයා ගුවන් යානේ යන්න හදපු තැන ගියා නම් ඔයා තවදුරටත් ජීවත් වෙන්නේ නැහැ කියලා ටිකා මේ වෙලාවේ කියනවා. ඒ වගේම බල්ලව යාගේ ජීවිතේ ඒ වෙලාවේ බේරගත්ත කියලාත් කියනවා. කොහමරි ටික වෙලාවක් යනකොට නීනත් මෙතෙන්ට එනවා. නීනගේ තාත්තා තමයි මේ ටීකා කියන කෙනා. ඒ දෙන්න මෙහෙම කතා කර කර ඉන්න අතරේ ආයෙමත් ගුවන් යානයක් ගොඩ බාන සද්ද ඇහෙන්න පටන් ගත්තා. ඒත් එක්කම පැල්මා ගුවන් පතේ පැත්තට දුවන්න පටන් ගත්තා.
ටීකා කියන විදියට එයා දුවන්නේ ඊගෝ කියපු ප්ලේන් එකේ සද්දට විතරයිලු. වෙන ප්ලේන් බෑවට එයා ඒ වැඩේ කරන්න නැල්ලු. කෝල්ලයා මේ වෙලාවේ අහනවා ඇයි එයා එහෙම කරන්න කියලා. නීනා ඊට පස්සේ පැල්මට සිද්ධ වුණ හැම දෙයක්ම කෝල්ලයාට කිව්වා. කෝල්ලයා එක අහලා පැල්ම ළඟට ගිහිල්ලා එයත් එක්කම මිනිස්සු ප්ලේන් එකෙන් බහින දිහා බලන් ඉන්න පටන් ගත්තා. කෝල්ලයා ඊළඟ දවසේ උදෙන්ම ගිහිල්ලා ගුවන් සේවිකාවකට කතා කරලා ඊගෝගේ ලිපිනය ගන්න හදනවා. හැබැයි ඒ සේවිකාව කියනවා කාටවත් එහෙම පෞද්ගලික තොරතුරු දෙන්න බැහැ කියලා. කොල්ලා ඒක අහලා යන්න හදනකොටම එයාව ආරක්ෂකෙක්ට අහු වුණා. අනිත් පැත්තෙන් පැල්ම ආයෙමත් ගුවන් යානයේ ළඟට ගිහිල්ලා මිනිස්සු බහින දිහා බලාගෙන ඉන්නවා. මේ බල්ලව දැක්ක ගුවන් සේවිකාව ඉක්මනටම ආරක්ෂකයන්ට කියනවා ආයෙමත් අර කරදරකාර බල්ල මෙතෙන්ට ඇවිල්ලා කියලා. මේ දේවල් වෙන අතරේ පැල්ම දකිනවා ඊගෝ වගේම කෙනෙක් ප්ලේන් එකෙන් එළියට බහිනවා. පැල්ම ඊට පස්සේ ඉක්මනටම ඒ මිනිස්සයාගේ පස්සෙන් දුවන්න පටන් ගත්තා. අනිත් පැත්තෙන් කෝල්ලයව ආරක්ෂකයෝ එලීනා ළඟට එක්කන් ගිහිල්ලා. එලීනායව දැක්ක ගමන් අඳුරගන්නවා මේ ඉන්නේ වික්ටර්ගේ පුතා කියලා. පැල්ම මේ වෙලාවේ අර මිනිස්සයාගේ පස්සෙන් ගුවන් තොටුපළේ ගොඩ නැගිල්ල ළඟටම ගිහිල්ලා. ඒත් එක්කම පැල්මගේ ඉස්සරහට ආරක්ෂකයෝ ටිකක් ආවා. හැබැයි ඉතින් පැල්ම එයාලගෙන් බේරිලා ගොඩ නැගිල්ල ඇතුළට රිංගලා අර මිනිස්සයා ළඟට ගියා. ඒත් ඉතින් ඒ කෙනා පැල්මගේ ඊගෝ නෙමෙයි. පැල්මටත් ඒකට ගොඩක් දුක හිතුණා. හැබැයි එයාට දැන් ආරක්ෂකයෝන්ගෙන් නම් බේරිල්ලක් නැහැ. කෝල්ලයා මේ වෙලාවේ කරන්නේ ආරක්ෂකයෝන්ගේ මැද්දට පැනලා පැල්මට පැනලා යන්න ඉඩ හදලා දෙන එක. කොල්ල කරපු වැඩෙන් පැල්මට නම් මෙතනින් බේරෙන්න පුළුවන් වුණා. හැබැයි එයා මෙතනින් පැනලා ගියපු පාර ගුවන් තොටුපළේ බඩුවලට වගේම මිනිසුන්ටත් ලොකු හානියක් වුණා. කෝල්ලයා ඊට පස්සේ පැල්මවත් තරන් ගිහිල්ලා ගුවන් තොටුපළේ තිබ්බ පඩි පෙලාස්සේ හැංගුණා. ඒත් එක්ක මෙතෙන්ට එනවා කෝල්ලයා ඊගෝගේ ලිපිනය ඉල්ලපු ගුවන් සේවිකාව. ඒ විතරක් නෙමෙයි, එයා ඊගෝගේ ලිපිනය කොල්ලට දීලා මෙතනින් පැනලා යන්න පුළුවන් දොරකුත් එයාට පෙන්නුවා. අනිත් පැත්තෙන් වික්ටයාගේ ගුවන් ගමන ඉවර කරලා ආයෙමත් මොස්කව් වලට ඇවිල්ලා. එයා ගුවන් යානයෙන් බැහැලා ඇවිදන් යනකොට දකිනවා ජාත්‍යන්තර ගුවන් නියමුව ටිකක් සුදු ඇඳගෙන එයාලගේ රාජකාරියට යනවා. වික්ටර් ඉතින් ඒ අය දිහා බලන් ඉන්නවා කවදා එයාට ජාත්‍යන්තර ගුවන් බලපත්‍රය හම්බෙයිද කියලා. ඒත් එක්කම වික්ටර්ට පණිවිඩයක් එනවා එලීනාගේ කාර්යාලයට එන්න කියලා. මොකද දැන් එයාට හොන්දටම තරහ ගිහිල්ලා ඉන්නේ වික්ටර්ගේ කොළුවයි බල්ලයි එකතු වෙලා ගුවන් තොටුපළට කරපු වැඩේට. ඒ වගේම එයා වික්ටර්ට කියනවා බල්ලා බල්ල ගන්න උදව් කරේ නැත්තම් ජාත්‍යන්තර ගුවන් බලපත්‍රය එයාට හම්බෙන්නේ නැහැ කියලා. අනිත් පැත්තෙන් කෝල්ලයා මේ වෙලාවේ ඊගෝට ලියුමක් ලියන ගමන් ඉන්නේ. ටික වෙලාවක් යනකොට වික්ටත් මෙතෙන්ට එනවා. හැබැයි එයා ඇවිල්ලා තියෙන්නේ තනියම නම් නෙමෙයි, බල්ලව අල්ලගන්න ආරක්ෂකයොත් එක්කරගෙනමයි. කෝල්ලයා මේ ආරක්ෂකයොන්ගෙන් පැල්මව බේරගන්න ගොඩක් උත්සාහ කරනවා. හැබැයි වික්ට එයාට ඒ පැත්ත පළාතට යන්න දුන්නේ නැහැ. අන්තිමේට ආරක්ෂකයෝ පැල්මව අල්ලගෙන වාහනයක දාගෙන මෙතනින් අරගෙන ගියා. කෝල්ලයාත් වාහනය පස්සෙන් දුවගෙන දුවගෙන ගිහිල්ලා බිම ඇදගෙන වැටිලා හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. හැබැයි ඉතින් වැඩක් උනේ නැහැ. වාහනේ මේ වෙනකොට පැල්මවත් අරගෙන මෙතනින් ගිහිල්ලා ඉවරයි. නීනා මේ වෙලාවේ කෝල්ලයා ඊගෝට ලියපු ලියුම අරන් ගිහිල්ලා වික්ටර්ගේ අතට දෙනවා. ටීකත් වික්ටර්ට බයිනවා ඔයා කරපු කැත වැඩේ ඉඳ ආයෙ කවදාවත් මෙතෙන්ට එන්න හිතන්නවත් එපා කියලා. කෝල්ලයාත් ගෙදර ගිහිල්ලා හොඳටම රණ්ඩු කරන්න පටන් ගත්තා. එයාට තවදුරටත් වික්ටර්ත් එක්ක ජීවත් වෙන්න ඕනේ නැහැ කියලා. වික්ටර්ත් මේ වැඩේට හොඳටම තරහා ගිහිල්ලා එයා කෝල්ලයාට කිව්වා හෙට උදෙන්ම ඔයාව ළමා නිවාසයකට ගිහිල්ලා දානවා කියලා. වික්ටර් ඊට පස්සේ එයාගේ වාහනයට ගිහිල්ලා දුක් වෙන්න පටන් ගත්තා එයා කෝල්ලයාට කියපු දේ ගැන. ඒත් එක්කම වික්ටර් කෝල්ලයා ඊගෝට ලියපු ලියුම කියවන්න පටන් ගත්තා. ඒකේ ලියලා තිබ්බේ ඔයා දාලා ගියපු බල්ලා තාමත් ඔයා එනකන් ගුවන් තොටුපළට වෙලා බලාගෙන ඉන්නවා. හැම ප්ලේන් එකක් ළඟටම ගිහිල්ලා බලන් ඉන්නවා මිනිස්සු අතරින් ඔයත් ආපහු එයි කියලා. ඒ වගේම මිනිහෙක්ට වුණත් සතෙක්ට වුණත් ඒ ආදරය කරන කෙනා නැති වෙන එක ඒ කෙනාට දුකක් කියලා. මේ ලියුම කියවපු වික්ටර්ට තේරුණා එයා කළේ ලොකු වැරැද්දක් කියලා. අනිත් පැත්තෙන් පැල්මව තවත් බල්ලෝ ඉන්න තැනකට අරගෙන ගිහිල්ලා. එතන හිටිය බල්ලොන්ගත් දාලා හිටියේ එළියේ තියෙන කූඩුවක. මේ වෙලාවේ හොඳටම වැස්සේ ඉඳා තෙමිලා වගේම ගොඩක් දුකින් ඒ බල්ලෝ ටිකත් හිටියේ. පැල්ම මේ වෙලාවේ කොහොමරි වාහනේ ජනේලෙ ඇරගෙන එළියට පැනගන්නවා. හැබැයි ඉතින් එයා තනියම පැනලා යන්නේ නැහැ. අනිත් බල්ලෝ ටිකවත් අරගෙනම තමයි මෙතනින් පැනලා යන්නේ. වික්ට මේ වෙලාවේ දකිනවා කොල්ලයා වැස්සෙම එළියට බැහැලා පාර දිගේ ඇවිදගෙන යනවා. වික්ට ඊට පස්සේ යාළඟට ගිහිල්ලා කියනවා වාහනේට නගින්න අපි පැල්මව ගෙදර එක්කරගෙන එමු කියලා. කෝල්ලයාත් එයාගේ තාත්තගේ වෙනසක් දැක්ක හින්දා වාහනේට නැගලා පැල්මව හොයන්න යන්න පිටත් වුණා.
ටික වෙලාවක් යනකොට ඒ දෙන්නට පුළුවන් වුණා බල්ලව අරන් ගියපු තැනට යන්න. ඒ දෙන්න එතෙන්ට යනකොට නීනත් ඇවිල්ලා බල්ලව හොයාගෙන. හැබැයි ඉතින් වැඩක් නැහැ. බල්ලා දැනටමත් පැනලා ගිහිල්ලා ඉවරයි. කට්ටිය ඊට පස්සේ ඊළඟ දවසේ උදේම ටීකා ඉන්න තැනට ගිහිල්ලා බැලුවා පැල්මා ඇවිල්ලාද කියලා. එයා එතෙන්ට ඇවිල්ලත් නැහැ. කොල්ලා මේ වෙලාවේ දකින්නවා පැල්මා දුවගෙන යන ප්ලේන් එක ඇවිල්ලා බානවා. කොල්ලා ඊට පස්සේ එතෙන්ටත් දුවගෙන ගිහිල්ලා බැලුවා. හැබැයි පැල්මා එතනත් නැහැ. කොල්ලා හොඳටම අවුලෙන් ඉන්නේ කියලා දැක්ක වික්ටර් එයා ළඟට ගිහිල්ලා කියනවා අපි පැල්මව කොහොම හරි හොයාගමු කියලා. ඒක කියලා කට ගන්න හම්බුනේ නැහැ. පැල්ම කොයිදෝ ඉඳන් දුවගෙන ඇවිල්ලා එයාගේ සූපුරුදු වැඩේ කරන්න පටන් ගත්තා. කට්ටිය ඊට පස්සේ තීරණය කරනවා පැල්මව වික්ටර්ගේ ගෙදරට අරගෙන යන්න. හැබැයි ටීකා කිව්වේ ඒක හරියන වැඩක් නෙමෙයි. එයා ගුවන් තොටුපළ දාලා කොහෙවත් යන්නේ නැන එකක් නැහැ කියලා. කොල්ලට මේ වෙලාවේ අදහසක් එනවා අපි පත්තරේ දැන්වීමක් දැම්මොත් ඒක දැකලා පැල්මගේ අයිතිකාරයා ආපහු එයි කියලා. වික්ටර් ඊට පස්සේ ඊළඟ දවසේ උදෙන්ම පත්තර වාර්තාකාරයෙක්ව ගෙනල්ලා පැල්මගේ දැන්වීමක් පත්තරේට දැම්මා. හැබැයි ඒක ඊගෝට කලින් එලීනා දැකලා. එයා වික්ටර් මේ කරපු වැඩේට එයාගේ ජාත්‍යන්තර ගුවන් බලපත්‍රය දෙන වැඩේ කැන්සල් කරලා දානවා. ඒත් එක්කම එලීනාට කෝල් එකක් එනවා ලිස්කෝගෙන්. එයා හදන්නේ මේ බල්ලගේ කේස් එක එයාගේ දේශපාලන වාසියට හරවගන්න. එයා මාධ්‍ය මෙතෙන්ට ගෙනල්ලා බල්ලගේ වීරකම ගැන ලෝක පුරාජේරුවක් කියනවා. හැබැයි ඉතින් එයා බල්ලා ළඟටවත් යන එක්කෙනෙක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි වික්ටර් කරපු හොඳ වැඩේ අගය කරලා එයාට ජාත්‍යන්තර ගුවන් බලපත්‍රය ඒ වෙලාවෙම දෙනවා. කොහොමරි මේ වැඩෙන් පස්සේ පැල්මා මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ගුවන් තොටුපළටත් කෝල් හෙන ගොඩක් එන්න පටන් ගත්තා එයාගේ අයිතිකාරයා හම්බුණාද කියලා අහලා. හැබැයි ඉතින් ඊගෝ නම් ආපහු ආවේ නැහැ. කෝල්යත් ඉතින් පැල්මාව සතුටින් තියන්න ගොඩක්ම උත්සාහ කරා. මේ විදිහට දවස් ගණන් සති ගණන් මාස ගණන් ගෙවිලා ගියා. හැබැයි පැල්මගේ ඊගෝ නම් එයාව බලන්න ආවේ නැහැ. මෙච්චර දේවල් කරලත් පැල්මගේ අයිතිකාරය ආපු නැති එකට කෝල්ලා දැන් ඉන්නේ ගොඩක්ම දුකෙන්. මේක දැක්ක වික්ටර් එයාව එක්කන් ගිහිලා වික්ටර්ගේ දිනපොතේ යට පෙන්නුවා. ඒකේ තිබුණේ වික්ටර් යන්න ආසාවෙන් හිටපු රටවල් ගොඩක්. එයා ඒ වගේ යන්න ආසාවෙන් ඉඳලා තියෙන්නේ කෝල්ලාගේ අම්මත් එක්ක. කෝල්ලා මේ වෙලාවේ කියනවා අම්මා නැති වුණා. ඔයා අලුත් ජීවිතයක් නීනත් එක්ක පටන් ගන්න. මාත් යාට ගොඩක් කැමතියි කියලා. ඉතින් ඒ දෙන්නගේ ආදර කතාවත් මේ දේවල් වෙන අතරේ ටිකෙන් ටික වැඩි වෙන්න පටන් ගත්තා. පැල්මා මෙහෙම ඉන්නකොට දවසක් එයා දකිනවා බල්ලෙක්ව එයාගේ ස්වාමියා හුරතල් කරන විදිය. මේක එයාට දරාගන්න බැරුව ආයෙමත් එයා ඉන්න තැන්ටම ගියා. ටික වෙලාවකින් එයාගේ ගුවන් යානයත් ගොඩ බාන්න පටන් ගත්තා. හැබැයි පැල්මා එදා ගුවන් යානයට දුවගෙන ගියේ නෑ. හරියට එයාට ලෙඩ වෙලා වගේ. අනිත් පැත්තෙන් ගුවන්පතේ ළඟින්ම එයාට කූඩුවක් හදලා. මේක හදපු ආරක්ෂකයෝ කිව්වේ මේ බල්ලා ගුවන්පතේට පේන සීමාවේ ඉන්න ඕන කියලා. හැබැයි පැල්මා මේ වෙනකොට කෑම කන එකත් නවත්තලා දාලා ඔහේ බලාගත්තත බලාගෙන ඉන්නවා. මේක තවදුරටත් බලාගෙන ඉන්න බැරි හින්දා කට්ටිය යව ගුවන් තොටුපළේ ඩොක්ටර්ට පෙන්නුවා. ඩොක්ටර්යාව පරීක්ෂා කරලා බල්ලා කිව්වේ එයාගේ හදවත ගොඩක් හිමීට ගැහෙන්නේ කියලා. අවයා කිව්වේ මේක ලෙඩක් නෙමෙයි බල්ලයාගේ ස්වාමියා ගැනම හිතලා ඩිප්‍රෙෂන් තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ කියලා. සමහර විට බල්ලා උදේ වෙනකන්වත් ජීවත් වෙන එකක් නැති වෙයි කියලා තමයි ඩොක්ටර් කිව්වේ. ආවස් වෙනකොට පැල්මට මැවිලා පේන්න පටන් ගත්තා ඊගෝ එයාව බලන්න එයාගේ ඉස්සරහට එනවා. ඒ නැගිටිල්ල තමයි එයාගේ අන්තිම නැගිටිල්ල උනේ. අඩුම තරමයා වැස්සටවත් නැගිටලා කූඩුව ඇතුළට ගියේ නැහැ. කෝල්ලා මේ වෙලාවේ වැස්සේ තෙමි තෙමීම පැල්මව බලන්න ආවා. එයා ඇවිල්ලා පැල්මට කිව්වේ එයත් එක ගෙදර යන්න එන්න කියලා. හැබැයි පැල්මයේ කිසිම දෙයකට ප්‍රතිචාර දැක්වුවේ නැහැ. කෝල්ලා ඊට පස්සේ හොඳටම කෑ ගහලා එයා ආදරය කරන හැමෝම එයා දාලා යනවා කියලා හයියෙන් අඬන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි එයාගේ ජැකට් එක ගලවලා පැල්මගේ ඇඟට දාලා වැස්සෙම එයත් එක නිදා ගන්න පටන් ගත්තා. ඊළඟ දවසේ උදේ වෙනකොට පැල්මා නැගිටලා කෝල්ලාගේ මූණ ලෙව ගන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි පැල්මා හැමදේම අමතක කරලා කෝල්ලාත් එක්ක එයාගේ ගෙදරටත් ගියා. මෙහෙම ඉන්නකොට වික්ටර්ට කෝල් එකක් එනවා. ඒ කෝල් එක තමයි මෙච්චර කාලයක් එයාලා බලන් හිටිය හැබැයි මේ වෙනකොට ඕනේ නැති කෝල් එක. ඒ තමයි පැල්මගේ අයිතිකාරයා ඊගෝ හෙට එයාගේ බල්ලව අරන් යන්න මොස්කව් වලට එනවා කියලා. වික්ටර් ඉතින් ඊළඟ දවසේ උදෙන්ම පැල්මවයි කොල්ලවයි අරගෙන ගුවන් තොටුපළට ගියා. හැබැයි දැන් කෝල්ලා නම් කැමති නැහැ පැල්මව එයාගේ අයිතිකාරයාට දෙන්න. වික්ටර් මේ වෙලාවේ කොල්ලට කිව්වේ ඔයා ඇත්තටම පැල්මට ආදරේ නම් එයාට කැමති කෙනාව තෝරගන්න ඔයා ඉඩ දෙන්න ඕන කියලා. කොල්ලා ඒ කතාව අහලා පැල්මවත් අරගෙන වාහනෙන් එළියට බැස්සා. ලිස්කොත් මේක අවස්ථාවක් කරගන්නවා එයාගේ දේශපාලන ප්‍රසිද්ධියට. ටික වෙලාවකට පස්සේ ඊගෝ ගුවන් යානයෙන් බැහැලා ලිස්කෝටත් කතා කරලා පැල්මගේ ඉස්සරහට ගියා.
හැබැයි පැල්ම එක පාරම යාළඟට දිව්වේ නැහැ. බලාගෙන හිටිය විතරයි. ඊගෝ ඊට පස්සේ බිම ඉඳගෙන පැල්මට කතා කරා. පැල්මත් ඒ පාර හිමීට හිමීට ඊගෝ ළඟට කිට්ටු කරා. ඒත් එයා වැඩි කැමැත්තකින් නෙමෙයි ඊගෝ ළඟට ගියේ. කොල්ලයාත් ඒ පාර පැල්මගේ පටිය ඊගෝට දීලා හරිම දුකෙන් පිටිපස්සවත් බලන් නැතුව මෙතනින් යන්න ගියා. මේ සිද්ධිය දැක්ක වික්ටර් ඊගෝ ළඟට ගිහිල්ලා අහනවා එයත් එක්ක විනාඩියක් කතා කරන්න පුළුවන්ද කියලා. වික්ටර් ඊගෝට ගොඩක් දොස් කිව්වා බල්ලව ඒ විදියට දාලා ගියපු එකට. ඒ වගේම එයා කිව්වා බල්ලව ළමයට දීලා යන්න. එයා ඉල්ලන ඕනම ගාණක් දෙන්නම් කියලා. ඊගෝටත් දැන් බල්ලව එයා ළඟට ගන්න උවමනාවක් නැහැ. මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ ලිස්කෝ. එයා තමයි ඊගෝ හොයාගෙන බල්ලව මෙහෙන් අරන් ගියේ නැත්තම් එයාගේ රස්සාව නැති කරනවා කියලා තර්ජනය කරලා මේ වැඩේ කරලා තියෙන්නේ. ඒක නිසා එයාට බල්ලව මෙහෙන් අරගෙන යන්නම වෙනවලු. ටික වෙලාවකට පස්සේ ඊගෝ බල්ලවත් අරගෙන ගුවන් යානයේ පැත්තට යන්න පිටත් වුණා. මේ ගුවන් යානයේ අරගෙන යන්නේත් වික්ටර්ම තමයි. පැල්ම මෙහෙම යන අතරේ කෝල්ලා ඉන්න තැන නැවතිලා එයා දිහා බලන් ඉන්න පටන් ගත්තා. ඊගෝ ඉතින් එයාව බලෙන් මැදගෙන ප්ලේන් එක පැත්තට අරගෙන ගියා. හැබැයි එහෙම අරන් ගියා කියලා පැල්ම ප්ලේන් එකට නම් නැග්ගේ නැහැ. එයා ඊගෝවත් ඇදගෙන කෝල්ලා ඉන්න පැත්තට යන්න දඟලන්න පටන් ගත්තා. මේක දැක්ක කෝල්ලියත් පැල්ම ළඟට දුවන්න හදනවා. හැබැයි යාව ටීක ඉක්මනටම අල්ලගත්තා. මේ සිද්ධිය ගුවන් යානයේ නියම කුටියේ ඉඳගත් වික්ටර්ුත් දකිනවා. කොහොමරි මේ වෙලාවේ ආරක්ෂකෙක් මැදිහත් වෙලා පැල්මව ගුවන් යානයේ ඇතුළට අරගෙන ගියා. ඒත් වික්ටර් මේ වෙලාවේ ගුවන් යානයේ එන්ජින් ටික ආයෙමත් ඕෆ් කරලා දැම්මා. එයා එලීනට කිව්වේ එයාට මේ ගුවන් ගමන යන්න බෑ කියලා. හැබැයි එලීනා වික්ටර්ට කියනවා ඔයා මේ ගමන ගියේ නැත්තම් ඔයාගේ ගුවන් බලපත්‍රය නැති වෙනවා වගේම ඔයාට හිරේ යන්නත් වෙනවා කියලා. වික්ටර් එක ප්‍රශ්නයක් නැහැ කියලා එයා සීට් එකෙන් නැගිටලා ගුවන් යානයනුත් එළියට බැස්සා. මේකේ ඇතුලේ හිටිය ගුවන් සේවිකාවටත් මේ කේස් එකට හොඳටම දුක හිතුණා. එයා ඊට පස්සේ ඊගෝ ළඟට ගිහිල්ලා පැල්මගේ වෛද්‍ය සහතිකයාගෙන් ඉල්ලුවා. හැබැයි ඉතින් ඊගෝ ළඟ එහෙම සහතිකයක් නැහැනේ. මේක දැක්ක ලිස්කොත් මෙතෙන්ට ඇවිල්ලා කේස් එක අදින්න පටන් ගත්තා. වෛද්‍ය සහතිකයක් ඕනේ නැහැ, ගුවන් යානය මෙතනින් ඉක්මනටම අරන් යන්න කියලා. ටික වෙලාවක් යනකොට එලීනත් මේකට සම්බන්ධ වුණා. හැබැයි එයා මේ පාර ලිස්කෝගේ පැත්ත ගත්තේ නැහැ. එයා ඊගෝට කියනවා වෛද්‍ය සහතිකේ නැත්තම් බල්ලව ගුවන් යානේ අරගෙන යන්න දෙන්න බැහැ කියලා. පැල්මත් මේ වෙලාවේ හරිම දුකෙන් ඊගෝ දිහා බලනවා. ඊගෝටත් මේක තව දුරටත් කරන්න බැරි වුණා. එයා පටිය ගලවලා පැල්මව නිදහස් කරලා දැම්මා. පටිය ගලවපු ගමන් හරිම සතුටින් පැල්ම ගුවන් යානෙන් එළියට පැනලා කෙලින්ම ගිහිල්ලා නැවතුනේ කෝල්ලා ළඟ. කෝල්ලාටත් ඉතින් ගොඩක්ම සතුටුයි පැල්ම වායිමත් එයාට හම්බුනේ එකට. ඉතින් ඒ විදිහට මේ කතාව ඉවර වෙනවා. ඉවරයි කිව්වට වික්ට කරපු වැඩේ හින්දා එයාගේ ගුවන් බලපත්‍රයේ එළියන නැති කරේ නැහැ. මාස 6ක දඬුවම් කාලයක් එයාට දුන්නා. ඔයත් සතෙක් හදනවා නම් කවදාවත් මෙහෙම තනි කරලා දාලා යන්න එපා. ඒ වගේම ගෙදර සත්තු ඉන්නවා නම් එයාලව පාරට ගිහිල්ලා දාන්නත් එපා. මොකද අපිට වගේම ඒ අයටත් ආදරේ කියන දේ ඕන. එහෙනම් ඉතින් තවත් අලුත් කතාවකින් හම්බ වෙනකන් ඔගොල්ලෝ හැමෝටම සුභම සුබ දවසක්.